මට පෙන්වන්න පුළුවන් මට මේකට මේ හරි නමක් මට ඔලුවට එන්නේ අපි හිතමුනේ මට తాවකාලිකව අට මූලාරිෂ්ඨය කියන වගේ එකක් වට එනවා මොකද මේ අටක් තියෙනවා දැන් ඉස්සර පහක් තිබුණ එක දැන් අටක් වෙලා ඉංජිනේරුව ගුරුවරු හෙදියෝ වෛද්‍යවරු මිනින්දෝරුව මන් දන්නේ ලංකාවේ කොච්චර මිනින්දෝරුව ඉන්නවද කියලා බැංකු නිලධාරීන් ත්‍රිවිධ හමුදා පොලිසිය දැන් මේ අටවෙනි එක මං කියන මේ අට මූලාරිෂ්ඨයේ අට තමයි රටවිරුවෝ අට තමයි රටවිරුවෝ රයිට් අට තමයි රටවිරුවෝ දැන් පංච බල මේ 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 මොනවාද පංච මහ බලවේගයේ හිටියේ වෙනම කට්ටියද දැන් පංච බල බලවේගයේ හිටිය වෙදවරු වෛද්‍යවරු වෙලා තියෙනවා ඊට පස්සේ ගෝවිකම් කරුණම් මෙතන අර සාමාන්‍යයෙන් අපි අර භාෂා කියන ලෙෆ්ට් හරි මොනවා වුණත් දන්නේ නැහැ ඒගොල්ලන්ට සා සමාජලාට මගේ මේ නීතිඥ යාළුවෝ කියන ඒගොල්ලනුත් නැහැ කියලා මෙතන මිනින්දෝරු ආවේ මොන මොන තරකෙන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ නමුත් වැදගත් මේ දේ තමයි මේ අර එදා රෑ වෙන් වී ගිය මේ රටවිරුව බලවේගී කොටස අපේ ලොකු දැන් මේ වෙනස කරන්න යන කොටස මෞබිමට පෙරලා පැමිණෙන්න රට බේරා ගන්න එන ලොකු මහා බලවේගයක අට මහ බලවේගේ එහෙම නැත්නම් අට මූලාරිෂ්ඨේ කොටසක් වෙලා තියෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් ඒක ඇත්තට සංඛ්‍යාත්මකවත් අපිට ඒක බරපතල ලෙස ගන්න වෙනවා පවිත්‍ර කිව්වාගේ. ඇත්තටම මිලියන් 3ක් ඒක අර ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා power to reckon with කියන එක. ඒක අපිට නොසලකා හරින්න බැරි සංඛ්‍යාවක්. එතකොට මං හිතන්නේ ඒ නිසා ඕන් දැන් අර ඉස්සර ගිය කණ්ඩායම ගියා ගියාමයි ඊට පස්සේ එහෙ අපි දන්නෙත් නෑ මොනවද. හැබැයි දැන් එහෙම නෙමෙයි. මං ඇත්තම කියනවා නම් මම ද පිටරට හිටපු කෙනෙක්නේ. මම මේ ගොඩක් ලංකාවේ අලුත් ගායකයෝ අලුත් ටෙලිඩ්‍රාමා ගැන එහෙම දැනගන්න ඔය සිංහල ගෙවල් වලට ගියාම ඒගොල්ලන් ඒක මං හිතන්නේ මේ මේ පුද පූජා පවත්වනවා වගේ බලනවා ඒක වතාවතක්සේ නරඹනවා වතාවක්සේ පවත්වනවා මං හිතන්නේ අපේ කලාව දැන් නඩත්තු කරන්නේ මේ රට ගිය ඇත්තෝ එහෙමත් නැත්නම් රටවිරුවෝ දැන් රටවිරුවෝ කියන එක ආපු එකත් අපි බලන්න ඕනේ කොහොමද රණවිරුවෝ කියන එක පොඩ්ඩක් රූපාන්තරණය වෙලා තින්නේ කියලා ඇයි මේගොල්ල වීරයෝ වෙන්නේ කියන එක මොකක්ද ඒගොල්ලන්ගේ වීරකම දැන් යුද්ධක නම් යුද්ධ කරා දැන් රටේ නම් මොනවද ඒගොල්ලන් කර වීරකම කියන එකත් දැන් මාත් එහෙම කෙනෙක් ඇත්තටම මාත් කල්පනා කරනවා මං කර සුරු වීරකම් මොනවද කියලා